ඉතින් කොහොමද මගේ ආදරණීය ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මං හිතනවා. ඉතින් මට සුපුරුදු විදියට ගිය සඳුදා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් පුංචි පුංචි ෂොට්ස් වීඩියෝ ටිකක් නම් මං අරගෙන ආවා. මොකද මේ දවස්වල අපේ ගෙදර කට්ටිය ටිකක් අසනීපෙන්. මුලින්ම මං අසනීප වුණා. ඊට පස්සේ මං අසනීප නිසා චූටි දුව බලාගන්න කවුරුත් නැති හින්දා අපේ අම්මත් ගෙදර යන්නේ නැතුව මෙහෙ නතර වෙලා ඉඳලා ඊළඟට අම්මත් අසනීප වුණා. ඉතින් දැන් අපි දෙන්න නම් දැන් ටිකක් රිකව වෙලා තියෙන්නේ. ඒ දැන් අපේ චූටි දුව සනීප නැහැ. ඉතින් ප්‍රධානම කාරණේ තමයි අපිට උයාගන්න කිසි කෑමක් කන්න බොන්න බෑ. ඉතින් ඒක හින්දා මේ දවස් ටිකේම අපේ ගෙදර හරියට ඉව්වේ නැහැ. ඉතින් ඔන්න කොහොම හරි දැන් ටිකක් මටත් සනීප හින්දා අද අපේ හස්බන්ඩ් ටිකක් පරක්කු වෙලා වැඩට යන දවසකුත් හින්දා මං හිතුවා අද මොනවා හරි ටිකක් රසට හදනවා කියලා. හැබැයි ඉතින් මේකත් හදාගත්තට අපිට හරියටම කන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒත් බුදු සරණින් අපේ හස්බන්ඩ්ට මුකුත් මේසරේ අසනීපයක් වුණේ නැති හින්දා එයාට කන්න බොන්න පුළුවන්නේ. ඉතින් ඒ හින්දා එයාට ලන්ච් බොක්ස් එක තමයි මම මේ දැන් ලෑස්ති කර කර ඉන්නේ. වෙනද තරම් උදෙන්ම නම් නෙමෙයි, දැන් වෙලාව උදේ 6:30 කිට්ටු කරලා. ඉතින් අද මම මුලින්ම හාල් එක ලිපේ තියන්න කලින් මේ හදන්නේ වෙන පුංචි වැඩක්. මං අද චිකන් එකක් හදන්න හැදුවා. නිකන් අපි වට්ටක්ක කළු පොල් මාළුව ඒ වගේ පොල්ලම්බරල වට්ටක්ක හදන්නේ කොස්සට හදන්නේ ඒ වගේ පොඩ්ඩක් පොල් ටිකක් එහෙම අඹරලා චිකන් එකක් හදන්න ඕනේ කියලා හිතුවා. මේක මම මීට කලිනුත් ගෙදර හදලා තියෙන එකක්. ඉතින් ඔන්න බලාගන්නක කොහොමද හදන්නේ කියලා. ලූණු ටිකක්, සුදු ලූණු, අවු මිරිස්, තක්කාලි, රම්පි කරපිංච ටිකක් මම මුලින්ම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේක ගලේ අඹරලා වුණත් හදාගන්න පුළුවන්. එහෙම හැදුවොත් මීට වැඩිය රසයි. ඊළඟට අමු තුන පහක් කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එහෙමත් එකතු කරලා ඔයාලට දැන් ඔය ඉහා ලිපේ පේනවා වගේ මම ඒ කරගන්නේ. අමු තුන පහ කුඩු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි කබලි බෙද ගන්නවා. බෙදපු මගේ ගෙදර මම සාමාන්‍යයෙන් මස්කරි තුන පහ කියලා පාවිච්චි කරන්නේ. මම සාමාන්‍යයෙන්ම හදාගන්න තුන පහ කුඩු සහ මිරිස් කුඩු තමයි මම එකට කවලම් කරලා පොඩ්ඩක් බෙදලා මස්කරි තුන පහ එක විදිහට හදාගන්න. ඉතින් මම ඒ විදිහට හදලා එයින් ටිකකුත් මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා ගාගත්ත පොල් ටිකක් එක්ක. ඊට අමතරව ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, සෝයා සෝස් ටිකක්, විනාගිරි පොඩ්ඩක් එහෙම දාලා මම මේ මිශ්‍රණය හොඳට ග්‍රයින්ඩර් කප් එකට දාලා අඹර ගන්නවා. දැන් ඊළඟට ඔයාලා මේ දකින විදිහට මං මේ අඹරගත්ත මිශ්‍රණය චිකන් ටිකකට දාලා හොඳට මිශ්‍ර කරලා මැරිනේට් වෙන්න පැත්තකින් අරන් තියන්න තමයි හදන්නේ. විනාඩි 10ක් විතර මම මේක මැරිනේට් වෙන්න පැත්තකින් අරන් තියා ගන්නවා. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් රැට මේ විදිහට මැරිනේට් වෙන්න තියලා උදේට උයා ගන්න පුළුවන් නම් ඊටත් වැඩිය රසට උයා ගන්න පුළුවන්. ඒත් අදත් මේ උදේට උයනවද කියන එක අපේ ගෙදර අද ෂුවර් එකක් තිබුණේ නැහැ.
ඉතින් ඒක හින්ද තමයි මට නම් රෑ මැරිනේට් කරලා තියන්න බැරි වුණේ. මොකද අපේ චූටි දුව ඊයේ රෑ 30ට නිදි නෑ, ඉතින් සැරෙන් සැරේ නැගිටිනවා. ඉතින් හින්ද උදේ නැගිටලා උයන්න පුළුවන්ද කියලා විශ්වාසයක් තිබුණේ නෑ. දැනත් ඔයාලට එහෙම මෙහෙම සද්ද ඇහෙනවා ඇති උදේ පාන්දරින්ම නැගිටලා. නැගිටිනකොටත් එයාට හොඳටම උණ. දැන් නම් චුට්ටක් උණ අඩුයි නැගිට ගමන්ම පැන්ඩ්‍රෝල් සිරප් ටිකක් දීපු හින්දා. ඉතින් ඒත් ඔන්න දැන් අප්පච්චිට ලෑස්ති වෙන්න දෙන්නෙත් නැතුව එහේ ඉඳන් කෑ ගහනවා, අම්මව ඉල්ලනවා. පොඩ්ඩක් ඉතින් චූටි බබාලා ලෙඩ වෙච්ච දවසට වෙනදට වගේ නෙමෙයිනේ. ඉතින් පොඩ්ඩක් එයා අපහසුයෙන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න කතාවෙන් කතාවෙන් ඊළඟට මම හාල් එකත් ලිපින් තියාගත්තා. ඊළඟට පරිප්පු ටිකකුත් හොදලා ගත්තා. ඔන්න බලන්නකෝ මට ඊළඟට වෙන වැඩේ. මං අද පරිප්පු එක තෙම්පරාදුවක් දාලා හදාගන්න තමයි හිතන් හිටියේ. මට ඒක අමතක වෙලා මම වෙනද පුරුද්දටම ටක් ගාලා ලුණු ටික එහෙම කපලා පරිප්පු එකට දාගන්නවා. පස්සේ තමයි මතක් වෙන්නේ අයියෝ මේම නෙමෙයිනේ මේක හදන්නේ කියලා. ඔන්න මං ආපහු ලුණු ටික අරගෙන පැත්තකින් තියාගන්නවා. මම තෙම්පරාදුවක් දාලා පරිප්පු හදන දවසට මුලින්ම ලුණු කුඩු 3-5 කුඩු කහ කුඩු විතරක් දාලා වතුර ටිකකින් හරි දිය කිරි ටිකකින් හරි මුලින්ම පරිප්පු ටික තඹ ගන්න එක තමයි කරන්නේ. ඒ වෙලාවට මම වෙන කිසිම ලුණු කරපිංචා ඒ වගේ දේවල් කිසි දෙයක් දාන්නේ නැහැ. ඔන්න දැන් එහෙනම් පරිප්පු එකත් හැම්බෙන්න ලිපෙන් තියාගත්තා. මට කියන්න අමතකුණානේ මම බත් එකටත් කහකුඩු පොඩ්ඩක් එක්ක බටර් චුට්ටක් එකතු කරගත්තා. අද පොඩ්ඩක් ඉතින් අර ලෙඩ වෙලා ඉන්න දවසට පොඩ්ඩක් බත් එක උනත් ලස්සන්ට තියෙනකොට අපි ආසයිනේ එහෙම පොඩි කහ බතක් වගේ හදාගන්න. ඒකත් ඒ විදිහ ලිපේ තියලා මොන දැන් තෙම්පරාදුවට එහෙම ඕන අනිත් ලුණු කරපිංචා ඒ ටික මම පොඩ්ඩක් කපා ගන්න එක තමයි දැන් මේ කරන්නේ. දැන් මගේ චිකන් ටික මැරිනේට් වෙලා ඇති වගේ විනාඩි 10ක්වත් ගියාදත් මන්දා කමක් නැහැ. නැත්තම් දැන් මට හස්බන්ඩ්ට කෑම ටික ලෑස්ති කරන්න පරක්කු වෙනවා. ඉතින් ඒ හින්දා ඔන්න මං චිකන් ටික මැටි හට්ටියකට දාගෙන අර පේස්ට් එක ඉතුරු වෙලා තිබිච්ච ග්‍රයින්ඩ කප් එකයි මැරිනේට් වෙන දියලා තිබිච්ච කප් එකයි ඔක්කොම ටිකක් පොඩ්ඩක් වතුර ටිකකින් හොදලා ඒ වතුර ටිකත් එකතු කරලා තව වතුර ටිකක් මදි නම් තව වතුර චුට්ටකුත් එකතු කරලා අපිට දැන් මේක තියෙන්නේ මද ගින්දරේ උයාගන්න. මේක හරි ලේසියෙන් ටක් ගාලා උයාගන්න පුළුවන් චිකන් එකක්. ඒ වුණාට අර මේ විදිහට කරාම ඔයාලා හිතනවට වැඩිය හරි මේ අපේ චිකන් ටික හරීම රසට එනවා. මේ විදිහටත් හදලා බලන්න. ගාගත්ත පොල් නැත්තම් පොල් කෑලි ටිකක් උනා ටක් ගාලා වෙලාවට පොල් බෑයෙන් කපලා අරගෙන ග්‍රයින්ඩ් කළා මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔන්න මං ඉතුරු පොල් ටික බ්ලෙන්ඩ කරගන්න හදන්නේ. පරිප්පුවකට පොල් කිරි දාගන්න ඕනේ හින්දා ඉතින් මෙන්න මේ වගේ ඔයාලා දැක්ක වගේ ඒ කප් එකක තියෙන වගේ පොඩි ප්‍රමාණයක් තමයි මම සාමාන්‍යයෙන් දවසකට පොල් ටික වෙන් කරලා තියාගන්නේ. මට ඉතින් ඒ වගේ පොල් ප්‍රමාණයක් ඇති. දවසක උයන දේවල් වලට මට ඒ පොල් ටික ඇති. ඉතින් ඒ ටිකත් බ්ලෙන්ඩ කරගන්නවා. ඔන්න ඉතින් කොහොම හරි කුණු කුණු ගහලා අම්මත් එක්ක උයන්නම චූටි දෝනි කුස්සියට ආවා. චූටි දරුවන්ට අනිත් වෙලාවට කවුරු හිටියත් ලෙඩ වෙලා ඉන්න වෙලාවට අම්මව ඕනේ. ඉතින් ඒ වගේ තමයි අරහේ ඉතින් අම්මත් එක්ක මෙහේ උයන්න එන්නේ. ඒවට දැන් පොඩ්ඩක් මේ උණ බැහැලනේ. ඉතින් හෙන රණ්ඩුව අම්මත් එක්ක මෙහෙ එන්න ඕනේ කියලා ඔන්න ඉතින් ඇවිල්ලා සුපුරුදු විදියට මගෙන් ලුණු කෑල්ලක් ඉල්ලනවා කන්න. ඒ වුණාට ඉතින් එයාටත් කන්න බැහැ. අපිට මේ පාර තියෙන මේ ආසනීප ලොකුම තත්ත්වේ තමයි මුකුත් හදාගන්න කෑම
බත්තුනත් බත් කටකට දෙකට වඩා කාගන්න වෙයි. ඉතින් අපිටත් කන්න වෙරිකොට චූටි දරුව කොහොම කන්නද? දැන් මං උදේ නැගිට ගමන් දුවට එයා ආසම ඕට්ස් එකක් හදලා දුන්නා. ඒකත් පොඩ්ඩයි කෑවේ, මේ ඒකත් වැඩිය කෑවේ නැහැ. මොකද දැන් ඊයේ දවසටත් හරියට මුකුත් කාලා නැහැ. ඉතින් ඒ හින්දා මං හිස්බඩම් වගේ හින්දා උදේම හදලා දුන්නට ඒකත් ටිකයි කෑවේ. ඉතින් එයාවත් පොඩ්ඩක් නලවන ගමන් තමයි අද මං උදේට ඉතින් මේ උයන පිහින වැඩ ටික කරගන්න ඕන. දැන් පරිප්පු එක හරි දැන් හදන්නේ. පරිප්පු එකට පොල් කිරි ටිකක් දාගන්න. පරිප්පු එකට දාපු මිටිකිරි ටිකක් චුට්ටක් නටන්න තියලා දැන් බත් එක හරි වගේ මම පොඩ්ඩක් බැලුවා. එතකොට මට නිකන් පොඩ්ඩක් සමහර බත් ඇට තැඹිලා නෑ වගේ කියලා මට චුට්ටක් හිතුණා. මම ඔයාලට කියලා දීලා තියෙන ඊසි කිචන් ටිප්ස් වීඩියෝ එකකත් මම කියලා තියෙන ඒ වගේ වෙලාවට බත් එක මැද්දෙන් පොඩ්ඩක් පොඩි කුහරයක් වගේ හදලා වතුර පොඩ්ඩක් දාලා ආපහු පියන වහලා තියලා තිබ්බාම විනාඩි දෙක තුනක් ඒ ගතිය නැති කරලා අපිට අර බත් එක ඇට්ටුණා වෙන්න වගේ එනවනම් ඒක නැති කරගන්න පුළුවන්. ඉතින් මේ සමහර වෙලාවට හදිස්සියට අපේ අතින් ඒ වගේ දේවල් වෙනවනේ. ඉතින් අපිට ඒක ඒ විදිහට විසඳගන්න පුළුවන්. දැන් නම් බත් එක හරි පරිප්පු එකත් හරි. දැන් මම මේ හදන්නේ තෙම්පරාදුව හදාගන්න. ඉතින් තෙල් ටිකක් ලිපේ තියලා ලූණු රම්පෙ කරපිංච සුදු ලූණු අබ ටිකක් අවුමිරිස් ටිකක් මේ ටික දාලා මම බැදෙන්න දෙනවා. ඒ ටික ටික බැදීගෙන එනකොට මම තක්කාලි ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මෙතන ගොඩක් ලූණු ඒ රම්පෙ කරපිංච ප්‍රමාණය ටිකක් වැඩියෙන් තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. මම මේ හදාගන්නේ පරිප්පු එකටයි තව මේකෙන් ලූණු ටිකක් තෙම්පරාදු කරලා ඒක බත් එකටත් එකතු කරගන්න. ඉතින් ඒ දෙකටම ඕන හින්දා මම එකම සැරේ ඒ ටික ඒ ඔක්කොම ලූණු ටික එක සැරේ තෙම්පරාදු කරගන්නවා. නැත්නම් ඉතින් දෙපාරක් මම මේ වැඩේට වෙන වෙනම ගෑස් පාවිච්චි කරන්න ඕනේ. එතකොට භාජනෙත් දෙපාරක් රත් වෙන්න ඕනේ. ඉතින් ඒම හින්දා මම එක සැරේ ඒ ටික ඔක්කොම තෙම්පරාදු කරගන්නවා. හදාගත්ත ලූණු කරපිංච තෙම්පරාදුවෙන් ටිකක් මම පරිප්පු එකට එකතු කරගෙන ඒකට තව මම කෑලිමිරිස් පොඩ්ඩකුත් දාලා ආපහු පරිප්පු ටික පොඩ්ඩක් රත් කරගන්නවා. අපිට සාමාන්‍යයෙන් නම් අපි තෙම්පරාදුව හදද්දි කෑලිමිරිසුත් තෙම්පරාදුවටම දාලා පොඩ්ඩක් රත් කරලා ගන්නවනේ. ඒත් අද දැන් මම බත් එකටත් එක්කම ලූණු තෙම්පරාදුව හදපු හින්දා මම එහෙම කරන්නේ නැතුව පරිප්පු එකට වෙනම කෑලිමිරිස් චුට්ටක් එකතු කරගත්තා. බත් එකට දාගන්න වෙනම මම තියාගෙන තියෙන අර තෙම්පරාදු කොටසට මම දැන් රටකජු පොඩ්ඩකුත් එකතු කරලා ආපහු පොඩ්ඩක් ඒ ටික තව ටිකක් බැදෙන්න දුන්නා. එහා පැත්තේ ලිපේ උගලන්ට හරියට පේනවද නම් දන්නේ නැහැ.
ඊළඟට මම පරිප්පු එකෙන් ටිකක් වෙනම පොඩි භාජනයකට දාලා පැත්තකින් තිබ්බ නිවෙන්න. මොකද මේ දවස්වල අපි වැඩි උයන්න එහෙම කරන්නේ නැති හින්දා, හරියට ඉවුවත් කන්නේ නැති හින්දා, හස්බන්ඩ් ෆුඩ් සිටි කියර තියෙනවනේ ෆ්‍රීස් කරපු පරාට, එයින් පැක් එකක් ගෙනල්ලා තිබුණා. මේ එතකොට එයාට හදිසියට ටක් ගාලා එයින් දෙකක් හරි රත් කරගෙන බටර් ටිකක් හරි ගාලා කන්න පුළුවන් හින්දා, මේ නැත්තම් අර මටත් උයන්නත් බැහැ ඉව්වත් කන්න බැහැ ඒ ගැටලුත් එක්ක. ඉතින් ඒ හින්දා දැන් මම අද උදේටත් එයාට උදේ කෑමට පරාට දෙකක් බදලා මේ රත් කළා දෙනවා කියලා හිතුවා. ඉතින් ඒක කන්න ඕන හින්දා පරිප්පු ටිකක් මම වෙනමම නිවෙන්න පැත්තකින් තිබ්බා. දැන් ඔන්න අපේ බත් එක හරි. මම බත් එකට තෙම්පරාදුව දැන් එකතු කරගෙන තියෙන තෙම්පරාදු මිශ්‍රණය එකතු කරලා හොඳට බත් එක කූරු ගාගත්තා. ඒ අතරේ අනිත් ලිපේ සැටියක් ලිපේ තියලා අර පරාටා දෙකක් මම දැන් පොඩ්ඩක් රත් කරගෙන දෙපැත්ත දාලා පොඩ්ඩක් රත් කරලා පුච්චලා ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මම ඊළඟට ඔයාලා මගේ වීඩියෝස් හොඳ කල්පනාවෙන් බලන් ඉන්නවද කියලා පුංචි කාරණයක් කියන්නම්. ඔන්න මගේ ජන්මෙට වඩා පුරුද්ද ඉස්සරහට ආපු අවස්ථාවක් තමයි මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ. මගේ කලින් වීඩියෝස් වලදීත් මට කීප දෙනෙක් කියලා තිබුණා බත් එක උයලි වුණාන් පස්සේ හැඳි කූර බත් එකේ ගහලා තියන්න එපා කියලා. ඉතින් ඒකේ ඇත්තම කාරණේ මොකද්ද කියලා නම් හරියට දන්නේ නැහැ. මම ඉතින් හිතුවා අර බත් කූර ගහලා තියෙනකොට අපිට පියනක් වුණත් හරියට වහන්න බෑනේ. ඉතින් එතකොට අර සත්තු එහෙම යන හින්දා වෙන්නේ නැති. ඉස්සර අපේ අම්මලා අත්තම්මලා එහෙම කියලා ඇත්ත කියලා. කොහොම හරි කමන්නේ. ඉතින් මට ඒක ඒ වගේ දෙයක් වෙන්නේ නැති කියලා හිතලා මම ඊට පස්සේ මම ඒ බත් එකේ හැඳි කූර ගහලා තියෙන පුරුද්ද අතහැරගන්න ගොඩක් උත්සාහ කරා. ඉතින් ඒව කිව්වට පස්සේ වීඩියෝස් වල ඔයාලා දකින්නත් ඇති මම ඒ විදිහට උත්සාහ කළා තියෙනවා. හැබැයි ඉතින් කොච්චර වුණත් ඒක මට පුරුදු වෙලා තියෙන දෙයක්නේ. ඔන්න බලන්න අද හදිස්සියට උයනකොට මට ඒක ඔක්කොම අමතකයි. මොකද බබත් කෑ ගහනවනේ, බබා ආඬනවා, එහෙන් ඒවත් ඇහෙනවා. ඉතින් ඔන්න අද බත් එකේ කූර ගහලා තමයි තියෙන්නේ. ඔන්න බලන්න තව ටිකකින් මට මතක් වෙනවා මේක කරන්න හොඳ නැති වැඩන්නේ කියලා. ඊට පස්සේ මම ටග් ගාලා හැඳි කූර අරගෙන ඇත්තකින් තියනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට සිද්ධ වෙනවා. ඉතින් මගේ ආදරණීය යාළුවේලියෝ මට මොන හරි දෙයක් කිව්වහම මම ඒ ගැන කල්පනා කරනවා. හොඳ දෙයක් කිව්වත්, නරක දෙයක් කිව්වත්, මට උපහාසයට දෙයක් කිව්වත්, කොයි විදිහට දෙයක් කිව්වත් මම ඉතින් ඒකෙන් මගේ ජීවිතේට හොඳ දෙයක් ගන්න තියෙනවද කියලා යහපත්ව කල්පනා කරලා බලලා යහපත් දෙයක් මගේ ජීවිතේට එකතු කරගන්න තියෙනවා නම් මං හරි ආදරෙන් ඒ දේවල් එකතු කරගන්නවා. එහෙම නැත්නම් ඉතින් ඒ දේවල් ගැන මල් ලොකුවට තරහක් මොනක්වත් හිතේ ඉතුරු කරගන්නේ. ඒව ඒ විදිහටම යන්න ඇරලා දාලා මම මගේ හිතේ සතුටින් ජීවත් වෙනවා. ඔන්න ඉතින් මං මගේ දැන් හස්බන්ඩ්ගේ ලාන්ච් බොක්ස් එකට බත් ටික බෙදාගත්තා. මොකද ඒක එතකොට පොඩ නිවෙන තියන්න පුළුවන් හින්දා දැන් එක පරාට එකක් නම් හැදිලා තියෙන්නේ, තව එක පරාට එකයි හැදෙන්න තියෙන්නේ. ඉතින් හස්බන්ඩ්ට උදේ කෑම ටිකක් ලෑස්ති. ඉතින් දැන් අනිත් කෑමත් ඔක්කොම මම උයලා කරලා ඉවරයි ඉතින් මේ වෙනකොට. ඔන්න ඊළඟට ටිකක් නිවෙන්න තිබ්බ බත් එක උඩින් මම තෙම්පරාදයක් දාලා හදාගත්ත පරිප්පු එකයි අපේ චිකන් කරි එකයි බෙදාගත්තා. ඉතින් අද මේක රට කජු එහෙම දාලා ලුණු තෙම්පරාදුවක් එහෙම දාලා හදාගත්ත කහබතක් හින්දා ගොඩාක් දේවල් ඕනේ නැහැ කියලා මට හිතුණා. ඉතින් මම ඔන්න පරිප්පු ටිකකුයි රසම රස පොල් අඹරලා හදපු චිකන් කරි එකකුයි විතරයි මේ කහබත් එක කන්න ලෑස්ති කරගත්තේ. ඉතින් මේකට ඔයාලට පිපිඤ්ඤ පෙත්තක් එහෙමත් කපලා තියාගන්න පුළුවන් නම්, නැත්නම් කැට සලාදයක් හදාගන්න පුළුවන් නම්, කවුරු හරි කෙනෙක් එන වෙලාවට වුණත් ඔයගලන්ට පිළිගන්නන්න හොඳ විශේෂ ආහාර වේලක් කියලා මට හිතනවා. ගොඩාක් ලොකු දේවල් නැති වුණාට. ඉතින් අද මගේ ගෙදර පිපිඤ්ඤ තිබුණ නැහැ. ඉතින් තිබුණා නම් මමත් පිපිඤ්ඤ පෙත්තක් තියනවා.
ඉතින් ඔන්න අද මේ ටිකෙන් තමයි මම හස්බන්ඩ්ගේ ලන්ච් බොක්ස් එක රෙඩි කරගත්තේ. අද ඉතින් උදේට නම් හස්බන්ඩ් ගෙදරින් කාලා යන දවසක්නේ. ඉතින් ඒ හින්දා අද ඉතින් එක ලන්ච් බොක්ස් එකක් විතරයි මට රෙඩි කරන්න තියෙන්නේ. ඔන්න ඊළඟට මම හස්බන්ඩ්ගේ උදේ කෑම එකත් පිගාන්ට ලෑස්ති කරගත්තා. පරිප්පුයි පරාටයි තමයි තියෙන්නේ. රස කෑමක් නේද? මම නම් එච්චර කන්න කැමති නෑ. ඒ වුණාට අපේ හස්බන්ඩ් නම් හරිම කන්න කැමති. ඉතින් ඒක හිඳම තමයි අර අපිට කන්න බැරි හින්දා එයා කන්න ආසයි. එතකොට එයාට ඒක හරි හදාගෙන කන්න පුළුවන් හින්දා තමයි මේ දවස්වල ඔය පරාට ටිකක් මේ ෆ්‍රීස් කරපු පරාට ටිකක් ගෙනල්ලා තියාගෙන ඉන්නේ. ඉතින් හස්බන්ඩ් චූටි දුවවත් ළඟට කතා කරගත්තා. වෙනදත් අප්පච්චි කනකොට එයා ළඟට ඇවිල්ලා කනවා. ඒත් අද එයා එහෙම ආවේ නැහැ. හස්බන්ඩ් කතා කරලා තමයි ළඟට ගෙන්නගත්තේ. ඉතින් මොකද එයා උදේටත් හරියට කාලා නැති හින්දා දැන් ඕට්ස් එකක් කෑවේ නැහැනේ හස්බන්ඩ්. ඉතින් කොහොම හරි එයාගේ පිඟානෙන් හරි චුට්ටක් කවන්න බැලුවේ. ඒකත් ඉතින් ලොකුවට කෑවේ නැහැ. අර පරිප්පු භාජනයට නම් අත දදා කෝලම් කර කර හිටියා. ඒ අරෙන්න ලොකුවට මුකුත් එයා කෑවේ නැහැ. ඉතින් මේ කොච්චර ට්‍රයි කරත් ඉතින් ලෙඩ වෙලා ඉන්නලාට ඉතින් බලෙන් කවන්නත් බැහැනේ. ඉතින් දරුවා එකට අපහසුයෙන් එහෙමනේ ඉන්නේ. ඉතින් ඒක හින්දා ඉතින් අපි එමු ලොකුට කරදර කරෙත් නැහැ මේ එයාට එහෙම ඉන්න දුන්නා. ඉතින් දැන් ඔන්න අත් හස්බන්ඩ් ගෙදරින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල හරියට වැස්සෙන. ඉතින් කොයි වෙලෙත් කාර් එකට නගිනකොට අපේ සපත්තුවල තිබිලා ඉතින් පස් මඩ ඔක්කොම යනවා. ඉතින් ඒ හින්දා හස්බන්ඩ් ඔන්න මේ කාර් එකේ තියෙන කාපට් ස්ටික් ගසනවා. ඉතින් ඔයාලා බලන්නකෝ. ඒක බලන් ඉඳලා අපේ චූටි දුවත් එයත් අර අප්පච්චි කාගේ සීට් එකට වාඩි වෙන දාලා තියෙන කුෂන් එක අරන් ගිහිල්ලා එයත් ඒක ගසනවා. අප්පච්චි කාපට් එක ගසනවා. ඒක හින්ද තමයි මම ඔයාලට හැමදාමත් කියන්නේ අපි මොනවද කරන්නේ, අපි කරන්නේ කියන හැමදේම අපේ චූටි දරුවෝ ඒ විදිහටම අනුකරණය කරනවා. එක්ක නේද පණ්ඩිතාච්චි ගිහිල්ලා ඒක ගසලා ඒක දාලා ඔන්න දැන් එයා කායකින් වාඩි වෙන්න තමයි හදන්නේ. ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමුගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි මගේ සිම්පල් ලයිෆ් ඉන් ශ්‍රී ලංකා YouTube channel එක ඔයාලට තාමත් subscribe කරන්න බැරි වුණා නම් subscribe කරලා ඒ ළඟින්ම තියෙන bell icon එකත් click කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙමනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන පුළුවන් ඉක්මනින් ඔයාලා මුණ ගැහෙන්න එන්නම් කියලා හරිම ආදරෙන් ඔයාලට මතක් කරනවා. ඉතින් එහෙමනම් අදට මං ගිහින් එන්නම්. මම සිම්පල් ලයිෆ් ඉන් ශ්‍රී ලංකා YouTube channel එකෙන් මානි.